මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට, ප්‍රචාරය කිරීමට, ධර්මදානය සිදු කිරීම සඳහා වෛද්‍ය පුතුන් තිදෙනා, වෛද්‍ය දියණියන් තිදෙනා සහ දරුමුණුබුරු මිනිබිරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිතවන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් උඩුනුවර කොටකේ දිනිය අංක 36 නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ASMCB අගලවත්ත මහතා සහ එම මැතිනිය විවාහ වී පෙබරවාරි මාස 25 වන දිනට අවුරුදු 40ක් සපිරීම නිමිත්තෙන් මෙම ධර්ම දේශනාව පවත්වන අතර ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්ම දේශනාවේ ඇසීම් මාත්‍රයකින් දායකත්වය දරූ සියලු දෙනාටත්, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වේවා. නිවැරදි ධර්ම මාර්ගය විවර කරගනිත්වා. දේශකයාණන් වහන්සේ අවබෝධ කරගත් ඥාන ශක්තිය තුළින් මේ ආත්ම භවය අවසන් අත්භවය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති තිබික මිච්ඡාදිට්ඨි. පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති තිබික සම්මාදිට්ඨි තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ දූපුතුන් ප්‍රමුඛව මෙම ධර්මානුශාසනාවට යොමු වෙන්නා වූ, නරඹන්නා වූ, සවන් දෙන්නා වූ සදහම් ලැබි පින්නතුනි, මේ අනුග්‍රහක භවතුන් දීලා තියෙන මාතෘකාව සුන්දරතර මාතෘකාවක්. පටිච්ච සමුප්පාදයේ ඇසුරින් පංච උපාදානස්කන්ධයේ උදේවැය පිළිබඳ ධර්ම දේශනාවක්. එහෙමයි වචන දීලා තිබෙන්නේ. මේ පිළිබඳ අප කළ ධර්ම දේශනා සංඛ්‍යාව අති විශාලයි. මාධ්‍යයට පළවෙනි ධර්ම දේශනාව මේ පිළිබඳ කරන්නේ 2013. යම් මාධ්‍යයක යම් කලක් ධර්ම දේශනා 10ක් 15ක් 20ක් 30ක් කරනවාද, ඊට පසුව පොතේ තියෙන පටිච්චසම්පාද විවරණය වෙනුවට මා දකින පටිච්චසම්පාද විවරණය ඉදිරිපත් කරනවා. මේ මාධ්‍ය තුලත් මේ මාතෘකාව සුලභ මාතෘකාවක්. බොහෝ විට අපට සතියකට දෙවතාවක් නැත්නම් මාසෙට දෙවතාවක් විතර මේ ඇසුරින් ධර්ම දේශනාවක් ඉල්ලා සිටිනවා. ඉතින් මේකේ වැරදි පැති මම බොහෝ කියා තිබෙනවා. ඒවා අලි අලි උපුටා දක්වන්න කල්පනා කරන්නේ නැහැ. එක දෙයක් මතක් කරනවා. නාහං වෙක්ක අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි යම් ඒවං ලහු පරිවත්තං ඇතිදං චිත්තං. මේක පිළිගන්න න්‍යායක් විදිහට. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ හටගත්ත ගමන් නැතෙන දෙයක් සිත තරම්. වේගෙන් හටගෙන නැතෙනවා උපමාවක්වත් කරන්න බෑ කියලා තියෙනවා. තවත් වෙනකෝ කියනවා වඳුර අත්ෙන් අත්තට මාරු වෙනකොට එක අත්තක් අතර අලි කරනවා වෙයි සිතින් සිතට මාරුවක් තියෙනවායි කියලා. එතකොට එහෙනම් හටගන්න නැතෙනවා නම් එතනින් එහාට ඉන් පෙර කොහෙවත් සම්බන්ධයක් තියෙන්න බෑ. බෞසුත් සූත්‍රයේ භික්ෂුවක් බුදුන් වහන්සේ අහනවා මේ ලෝකෙ ගෙනියන්නේ කොහොමද? ලෝකෙ පවත්තන්නේ චිත්තේන නීයති ලෝකෝ. සිත විසින් ලෝකෙ ගෙනියන්නේ. කය විසින් ලෝකෙ ගෙනියනවා නම් කය පොළොට පස්සෙන් හරි ඊට එහාට යන්න කෙනෙක් නැතුව යනවානේ. නමුත් කයෙන් නැති කරගත්ත පුරුදු සියල්ල චිතය සිතේ අත්තරගත වුණාම ලෙඩ රෝග රූප ලක්ෂණ පළපුරුදු සමහරට දක්ෂතා සමහර විට කැලල් මේ සිරමත් ඊළඟ කරලයකට ගෙනihin තියෙනවා අපි දැකලා තියෙනවා.
කොහොමද වෙන්නේ? අන්න නිසයි කියන්නේ මොහොතකින් හටගෙන නැසෙනවා නම් ඒක ආත්ම තුනක් තුළ විග්‍රහ කරන්න යන එකේ තේරුමක් නැහැ. එතකොට අපිම අහුවෙලානේ ආත්ම දෘෂ්ටියට. ඉස්සර ජීවිතෙත් තියෙනවා, එහෙන් මෙහාටත් වෙනවා, මෙහෙන් අහාටත් වෙනවා. ආත්ම තුනක තුනක් ඔස්සේ පරිසම්පාද විවෘතක විවර කරනවා තෙරවාදී සිංහල බුදු දහම තුළ සිංහලෙන්. නමුත් මේ පදේ තේරුම සිංහලෙන් හොයලා බැලුවොත් පාලියේ තියෙන මේ තේරුම ඔබ අනන්තවර අහලා ති පටිච්ච කියන එක තියෙන තැන් චක්කුංච පටිච්ච රූපේච කියනවා. නැත්තම් චක්කුණා රූපන් දිස්සා උපජ්ජති සෝක සුඛං සෝමනස්සං, ඒ සුඛ සෝමනස්සේ හැට රූපයක් දැක්කම උපදින එක පටිච්ච සමුප්පන්නං කියලා තියෙනවා. පටිච්ච සං උත්පන්නං, පටිච්ච සං උත්පාදය. පටිච්ච කියන පදෙන් කියන්නේ හේතු කීපයක් එක්වර එකතු වෙනවා, හේතු කීපයක් ප්‍රත්‍ය වෙනවා කියන එක. සංකේනකෙන් කියන්නේ එකතු වෙනවා කියන එක. උත්පාද කියන්නේ හට ගන්නවා. එහෙනම් ඒකට අර ලහු පරිවත්තම් කියන සීමාව ඇතිනේ. කල්පයක් හෝ ආත්ම තුනක් ඕන නැහැනේ. දැන් නමුත් මේකේ තිබෙනවා කාරණා දෙකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සංකේතවත් කිරීමේදීත් පෙන්නනවා පටිච්චසමුප්පාදය දැක්කට බුදු වෙන්නේ නැහැ. නිරෝධය දැක්කම බුදු වෙනවායි කියලා. පටිච්චසම්පාදය දැකලා නිරෝධය නිරෝධ කරලා බුදු වෙනවායි කියලා. ඔබ මේ පාරම්පරික බෞද්ධෙක් වශයෙන් හෝ බුදු සමය හොයාන යන බුද්ධිමතෙක් වශයෙන් හෝ මේ දරුවන්ගේ තොරතුරු දැක්කම මම සතුටු වෙනවා හරියට. මොකද මේ උගතුන් බුද්ධිමතුන් බවට පත් වෙන සමාජයේ බෝධි වටේ ඇවිදින මල් පහන් පූජා කරන, බෝධි පූජා පවත්වන, බෝධි කොළයෙල්ලලා ප්‍රාර්ථනා කරන බුද්ධාගමේ තියෙන නොගැඹුරු බව, ලාමක බව තේරුම් ගත්ත අය බුදුදහම කියන්නේ වැඩක් ඇති දෙයක් නෙවෙයි කියලා අතහරින තැනට පත් වෙච්ච දරුවන්, බෞද්ධ පවුලම දරුවන් නිරාගමික වෙලා ඉන්නවා. නමුත් ඒ නොවේයි සැබෑ දහම ප්‍රායෝගික දෙයක් කියලා තේරුම් අරගෙන ඉන් ඉදිරිට පේවරක් තබන්නට තරම් බුද්ධිමත් වීම පිළිබඳව ඒක ජාති වාසනාවක් අපි සතුට වෙනවා. එසා ඔවුන්ට අපි මේ කියන දේ පොතේ තියෙන නිසා නෙවෙයි, බුදුන් වහන්සේ අදාළ නිසා නෙවෙයි තේරෙන්නේ. ඔබ ළඟ න්‍යායක් නම් සිදුවෙන්නේ මේක, මේ න්‍යාය විග්‍රහ කරන්නේ. එතකොට ඒ බෞද්ධ පසුබිමක් තුළ සම්ප්‍රදායක් තුළ බුදු සමය සැනසුම ජීවිතය තුළ හොයාගෙන යන අය වශයෙන් ගත් කල පටිච්චසමුප්පාදය කියන න්‍යායත් ජීවිතය තුළ දුක්ඛගාමිනී ප්‍රතිපදාවක්. නිරෝධය දැකීම කියන එක දුකින් මිදෙන ප්‍රතිපදාව. එතකොට මේ දෙක නෙමේ දකින්න තියෙන්නේ. පළමුව වරදින හැටි දකින්න ඕන. මොකවත් හටගත්ත ගමන් නැතුණට මගෙන් එහාට මොකවත් යන්නේ නැති වුණාට කොහොමද මේ පැවැත්ම කරන්නේ? සිත විසින් ගෙනියන්නේ කොහොමද? එසේ නැසෙද්දිත් ගෙනියන්නේ කොහොමද? ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා, අවිද්‍යාව කියලා කියන්නේ. කවුරුත් යන අනුනට ඒ එතන තමයි ඒ අවිද්‍යා සංඛාරයක් කියලා එකක් තියෙන්නේ. ඒක තමයි විද්‍යා විමුක්ති බවට පත් කරලා කඩන්න ඕනේ. එවිට පටිච්චසම්පාදේ කොහෙද තියෙන්නේ? පටිච්චසම්පාදේ කියන්නේ පොතක් කියලා හිතන්න එපා. පටිච්චසම්පාදේ කියන්නේ පෙළිදොලක් කියලා හිතන්නත් එපා. පටිච්චසම්පාදේ කියන්නේ ජීවිත තුනක් සම්බන්ධ කරනව දන්වැලක් කියලා හිතන්නත් එපා. පටිච්ච සංඋත්පාදය ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ බාහිර ද්‍රව්‍ය උදව්වෙන්, බාහිර ප්‍රසාදයට හැමෙන ගෝචර රූප උදව්වෙන්, නැත්නම් මනෝද්වාරික උදව්වෙන් සිත තුළ හටගන්නා වූ ෂණික වේගවත් ක්‍රියාදාමයක් අසුරුගසන තැනකින්.
මට මතක් වෙන කතාවත්තිී නෝ සාමාන්‍යෙන් මම දරුවන්ගේ දැන ගැනීම සඳහා හෝ ජනස්ෘතිය සඳහා කියලති නහ මහරදේවල්. ඉසර තිබුණානේ ඔය පදරන්තුවක් එන්වර කැප්තුවක්කෝ කියල එකක්. මේකේ වැඩිබිහෙත් කොටලා මොනිස්සන් දාලා හිර කරලා තමයි වැඩිල සකස් කරන්නේ. ඒකට කැප් එකක් තියෙනවා, කැප් එකට බෙහෙත් දාලා හිර කරලා තියපුවහම ඒක උඩට සාගරේ කොකෙක් ඉන්නවා. මේ කොකා මේක උඩට වැටෙන්නේ අටින් ඇදපු තවත් ඇඟිල්ලකින් අදින කාලයක් නිසා. මේක දැකපු මිනිස්සෙක් ඇහුවයි කියනවානේ මේක පත්තු වෙන්නේ කොහොමද කියලා. අසකවලු මෙන්න මෙහෙම මේ කොකා මානන්න ඕනෙනවා, ඊට පස්සේ මේක ඇද්දාම යටපැත්තේ ඇඟිල්ලෙන් මේ කොකා මේක උඩට වැටිලා කැප් එකේ තියෙන පෙඩිබෙහෙත් ගින්දර අරගෙන තද පීඩණයට ඒ ගින්දර ඇතුළට ගිහින් වෙඩිබෙහෙත් ගිනි අරගෙන රත් වෙලා යකඩ මුනිස්සන් ටික වේගෙට පිට වෙනවා. අයියෝ උච්චර වෙලා යනවා, මම ඇඟිල්ල තියලා ගන්නම්කෝ කිව්වා. එහෙනම් තුවක් වලට ඇඟිල්ල තියන් හිටියයි කියනවා. ට්‍රක් ගාලා වැදුනෙන් පස්සේ ඇඟිල්ල ගන්න. ඇඟිල්ලක් ඉතුරුනේ නැහැ කියනවනේ ගන්න, කඩාන ගියයි කියනවනේ. ඒ ලෞකික සිද්ධියකත් අසුරු ගසන සැනකින් මේ ක්‍රියාදාමය ඇඟිල්ල ගස්සපු සැනින් හත් වෙලා යනවනම් මේ ක්ෂණික ඊට වඩා අධිවේගී වූ සිතේ ක්‍රියාමාර්ගයක් කොහොමද සංසාරයට අදින්නේ ජීවිත තුනට ගැට ගහන්නේ ලහු පරිවත්තන් තුළ. අර කියන කොකා මානන එක නැත්තම් ඇදින එක ඉඳලා සියල්ල අසුරු ගසන සැනකින් ඉවරයි. ඒ වගේ මෙන්න මේ අසුරු ගසන සැනකින් මේ පටිච්ච වෙලා සංවෙලා උත්පාද වෙලා අනුලෝම වෙලා සසරක් හදලා හදරටත් බැඳිලත් ඉවරයි. ඉඳ අනුලෝම පටිච්ච සම්පාදය කියන්නේ සත්‍ය සසරට බැඳෙන හැටි. ඒක සර්වඥතා ඥානයකින් දියුණු කළ නුවණකින් බුදුවැසකින් දේශනා කළා ගැඹුරු ධර්ම පරයායක් වශයෙන්. වෙනත් ධර්ම පරයායන් අතර ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය විතර්ක ප්‍රහාණය මරණ සතිය වැනි ධර්ම පරයායනුත් මෙහා සමගාමී ධර්ම පරයායන්. ඔබ ඉල්ලන්නේ මේක තුළ ඉන්නේ. එතකොට එහෙනම් ඒ ඇස තුළ කීවත් කන තුළ කීවත් ආපහු ගන්න ඕන ඇස තුළ කන තුළ නාසය තුළත් පිහිටන්නේ සිත. ඇසෙන් කනින් පහළ වෙන සිත. සිත අරමුණු රසය විඳීමේදී සිදුවෙන දේ තමයි මේ පෘථග්ජන සමාජය තුළ සිදුවෙන දේ තමයි අනුලෝම පටිච්චසම්පාදය කියලා කියන්නේ. හෙවත් සසරට බැඳෙන හැටි. දැන් මේක තව වචනයක් තියෙනවා පංචස්පාදානස්කන්ධය තුළ උදවැය කියලා. ඔව් එතනම ඒක ඒ සිද්ධිය සිදුවෙන්නේ පංචඋපාදානස්කන්ධය තුළ. දෙකක් නෙවෙයි ඒක. ඒ පංච උපාදානස්කන්ධය වීමම පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය වීමම අනුලෝම පටිච්චසම්පාදයයි. ඉතින් මේක මම ගත්ත පද දෙකේ කුමක්ද තියෙන්නේ? අඥානං නොදන්නේ නම් මිත්‍යා දෘෂ්ටි. මේ කතා කරන්නේ පින්පව විපාක විශ්වාස කරන දසවත්තක සම්මා දිට්ඨිය නෙමෙයි. ඒ දැකීම වැරදි, මෙහෙම දකින්න බැරි නම් එතකොට අපි සත්පුද්ගල ස්වභාවයට වැටෙනවා, පුද්ගල දෘෂ්ටියට වැටෙනවා. ඉතින් මේක පටිච්ච සංඋත්පාද කියන වචනේ ඊට පස්සේ හේතුඵල වශයෙන් පෙන්නනවා. හේතුප්‍රත්‍යයෙන් ඵල අනුලෝම පටිච්චසම්පාදය, හේතු නිරෝධයෙන් ඵල නිරෝධය පටිලෝම පටිච්චසම්පාදය. නමුත් හේතු පටිච්ච සම්භූතං හේතු මංගා නිරුජ්ජති කියන එකේ වචනේ තිබුණාට කියවෙන්නේ නෑ ඕක. හේතු බංක කරන්නේ කොහොමද කියලා. අන මේ අනුග්‍රහක භවතුන්ට ඕනෙලා තිබෙන්නේ මේ සියුම් ධර්මතාවය. එහෙනම් අපි තේරුම් ගන්න. මේ බුදුවරු මිනිසෙකුගේ ඇසෙන් උපදින සිත තුළ, කනෙන් උපදින සිත තුළ, නාසෙන් උපදින සිත තුළ, මෙසේ දිවෙන් කයෙන් සහ ඒව උදව් නැතුව සිතින් උපදින සිත තුළ හටගෙන නැසෙන මොහොතක් තුළ සිදුවෙන්නා වූ ක්‍රියාදාමය. අර
තුවක්කු පත්තු වෙන්න යන වෙලාවක් යන්න ඇත සරමට වගේ මේ ක්‍රියාදාමය සිවුම විග්‍රහ කරනවා. ඒ විග්‍රහයදි පෙන්නන්නේ මෙන්න මේ මෙතන තිදුවෙනවා ප්‍රමාදයක්, මෙනිසා ඔබට මේ සසර ගමනක් හැදෙන ඇරුණහම සසර තියෙනවා නෙවෙයි. ඔබ තබන්නා වූ වර්තමාන හේතු නිසා ඔබට අනාගත ඵලයකට උරුම කියන්න සිදුවෙනවා. අන්න එහෙම නිරෝධය නොදැකීමෙන් සසර ගමන හැදෙනවා. නිරෝධය දැකීමෙන් සසර ගමන නිමා වෙනවා. මතක තබා ගන්න. එතකොට අර පරිහාණ ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදය තුල පෙන්වනු ලබන්නේ නිරෝධය නොදැකීමෙන් මිනිසා තුල සිදුවෙන්නා වූ ඔහු සසරට ඇලෙන හැටි හෝ අමාරිය වැටෙන හැටි. මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන තථාගතයන් වහන්සේ මහණනි පටිසම්පාදයේ නිරෝධය නොදැකීමෙන් සහ නිරෝධය නොදැකීමෙන් බොහෝ කල් ඔබට සසරේ ඇවිදින්න සිද්ධ වුණයි කියලා පෙන්වලා තිබෙනවා. එය පෙන්වනු ලබන්නේ අර තුවක්කුවේ ක්‍රියාදාමය වගේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාත හේතු කියලා කියනා වූ එක මොහොතක් තුළ ත්‍රිවිධ කාර්යත්වය ත්‍රිවිධ ක්‍රියාකාරීත්වයක් වශයෙන් 3-in-1 කියලා වර්තමානෙත් කියන්නේ. එකක් තුළ තුනක් කියලා. ඒ වගේ මොහොතක් තුළ ක්‍රියාකාරීත්වයේ අතීතයකුත් තියෙනවා වර්තමානයකුත් තිබෙනවා අනාගත ඵල උපදින්න වර්තමාන හේතු තැබීමකුත් සිදු වෙනවා. කවදාවත් එහෙනම් ඇහැට දකින්න හම් වෙන්නේ නැහැ. මම ඊද ප්‍රියදත් මතක් කළා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කවච ඇඳලා උදාසීන වෙන හැටි නැත්නම් සංයෝග වෙන හැටි ඇඳලා පෙන්නනවා විද්‍යාවශයන්ෙදී. දැක කෙනෙක් නැහැ. ඒ වගේ මේකේ එකයි නෝනින් දකින්නවා කියලා කියන්නේ. මෙහෙම වෙන්න පුළුවනිද? මේ වර්තමාන මොහොතේ අපි අරමුණු සමග එකතු වෙන එක තුළ එකට අතීතයෙන් එන්න පුළුවනිද, වර්තමානය එකතු වෙන්න පුළුවනිද, අනාගතයක් හදන්න පුළුවනිද ඔබ තුළ දකින්න. එතකොට ඒක දකින එක පටිච්චසමුප්පාදය දකිනවා. එතකොට අඥානං වෙනකොට ඥානං වෙන්න පුළුවනි. දකින්න නැති එක අඥානං. ඇති අපට අඥානං වෙන්න වෙලා තියෙන්නේ මොකද මේ පටිච්ච සමුප්පාදයේ කියන වචනේ අර්ථයවත් තේරුම් ගත්තේ නැතුව ඒක පෙළ 12ක් සිංහලෙන් පෙළි 12ක් අරගෙන ඕක අතීත වර්තමාන අනාගත කියන එක ස්කන්ධ පංචකයේ සුළු දකින්න නැතුව අතීතයේ ඉස්සර ජීවිතය කියලායි වර්තමානයේ මේ ජීවිතය කියලා අනාගතයේ මත ජීවිතය කියලා කවුරු හරි ලිව්වා අවුරුදු 20ක් 30කට 50කට ඉස්සර වෙලා පෙළක් ළමයින්ට උගන්වන්නද? ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එක කියලා අපි හිතන් ඉන්නවා. අපට අපිම හෙලි කරපුවාම සරලයි. නමුත් බලන්න කොතරම් දුරක් එන්න ඕනද කියලා මේ මෝඩකම් ටික මග අරගෙන මේක දකින්න. ඒවා යුගයේ වාසනාව කියන්නේ කවුරු හෙලි කරගත්තත් කවුරු අතින් හෙලි වුණත්. සදහම් ඉස්පතු වීම කියන්නේ අන්න ඒකට. එතකොට එය ඔබ තුල සිදුවෙන සියුම් ක්‍රියාවලියක්. ඔබ තුල ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ එවත් ඔබේ ඇසේ සිත තුළ කනේ සිත තුළ නාසයේ සිත තුළ හටගත්ත සිත නැසෙන කාලය තුළ සිදුවෙනව ක්‍රියාවලියක්. මේක අපි පාලි වචන හෝ ශාස්ත්‍රීය වචන ගන්න නැතුව සිංහලෙන් ගත්තොත් යමක් ගැටෙනවා ඇහැට කනට නාසයට ඔබට තරහව ලෝභය ඊර්ෂ්‍යාව ආදී දෙයක් හට ගන්නවා. ඔබ ඒක බාර ගන්නවා. ඔබ ඒකෙන් විඳවනවා. ඔබ ඒක අවසන් කරන්න නැතුව පස්සේ ගන්න ඉදිරියටත් තියෙනවා. මොහොතකින්. එතකොට අර හේතුඵල කියන එකෙන් කියන්නේ අතීතයේ හේතු නිසා තමයි වර්තමාන ඵලයක්. වර්තමාන හේතු තිබුවොත් තමයි අනාගත ඵලයක්. එතකොට ඒ වර්තමාන හේතු පටිච්ච තමයි සම්භූතං හටගන්නේ. හට ගැනීම සිදු වෙන්නේ ඒ හේතු එකතු වීමෙන් නැත්නම් හේතු තිබුවොත්.
හොඳයි නැතබූත් හේතු බංගා නිරුජ්ජති. අන්න ඒ විදිහට මේක මේ තවත් සූත්‍ර කීපයක් ඔස්සේ විද්‍යාවශානල සූත්‍ර ගණිත සූත්‍ර වගේ අස්මින් සති දං හෝති අස්මින් අසති දංන හෝති කියලා ඉමස්ස උපාදායි දං උපද්ජති මාස නිරුද්ධායි දන් නිරුද්ජතික ළමයින්ට උගන්නනවා. මටත්ව පාඩන් වෙන්න ඇත්තේ අවුරුදු පණහකට ඉස්සර වෙලා. නමුත් ඒක ප්‍රායෝග පටිස් සම්පාදය නෙවෙයි, එක න්‍යායක පටිස් සම්පාදය ලියන්න කියන්න පාඩන් කරන්න විතරයි පුළුවන්. මට මතකයි මගේ පියත් අවුරුදු 40කට පමණ පෙර ඔය ධර්මය සම්බන්ධයෙන් මාත් සමග ඇති වුණා වූ විවාදයකදී නෙමෙයි සංවාදයකදී අපිට ඔය පටිච්ච සම්පාදයේ තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මටත් නම් ඒ කාලේ තේරලා තිබුණේ නැහැ. නමුත් මේ මොහොඳ ගැඹුරු තියෙන්නේ පීනන්න දන්නේ නැතුවමනේ. පීනන්න දන්නවා නම් කොච්චර ගැඹුරු නැත්නම් මම පහුගිය දවසක තිබුණේ පැය ගණනක් ඇවිදින් ගැඹුරු හොඳ ගැඹුරුලට ජීවිතේ බේරගත්ත කෙනෙක් පීනන්න දන්න. ඒ වගේ මේවා ගැඹුරු කියන්නේ නොතේරීම. නමුත් මේක ටිකක් අර සියුම් ගෝචර වෙන්නේ ඇහැට නෙමෙයි, ප්‍රඥාවට සියුම් නොවනකට. එතකොට එහෙනම් පටිච්චසම්පාදේ විවරණය කරන්න ඕන කොහෙද? ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ මොහතක අරමුණක් තස්සන විදින කාලය තුළ. එය අනුලෝම පටිච්චසම්පාදේ වෙන එක තමයි පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවායි කියලා කියන්නේ. මේ මෑත අද හෝ ඊයේ දේශනාවල මේ පිළිබඳව දැනගත යුතු දේ කුමක්ද කියලා අහගත්තාම අභිඥා කියන සූත්‍රයේ දැනගත යුතු දේ පංච උපාදානස්කන්ධ කියලා මම හුඟක් විස්තර කළා පැයක්ම. ලෝකෙ සමග සම්බන්ධතාව පවත්වන්නට අපි ඇස කරනාසය දේවකා උදව් කරගෙන ඒකේ ක්‍රියාදාම පහකින් යුක්ත ඒකකයක් සකස් කරනවා. අදාළ ක්‍රියාවල කර්තව්‍ය හඳුනාගෙන තමයි මේවට නම් තියලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර පහ. ඒ අර ලහු පරිවත්තන් න්‍යායට යටත් හටගත්ත ගමන් නැසෙන්න ඕනේ. නමුත් එය නැසුනට පැවැත්ම කරනු ලබන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්න අප විසින් අපට අදාළ පැත්තට. ඒකට නියත පැත්තක් නැහැ. වාකියන්නේ රුවලක් හබලක් එන්ජින් එකක් නැති බෝට්ටුවක් සාගරයට දැම්මොත් ඒකට යා යුතු පැත්ත පිළිබඳ නිගමනයක් නියතයක් නැහැ. හුලං හමන පැත්තට, දිවල් හමන පැත්තට හැරි හැරි යනවා. ඔගේ පංච උපාදානස්කන්ධේ හුලං හමන පැත්ත තමයි උපාදානයේ පාපයට නම් සතර අපාය පැත්තට, උපාදානයේ පිනට නම් කාමසුගතිය පැත්තට, උපාදානයේ ධානයට නම් රූපය අරූපය. අර තමයි උපාදානයේ සතර හදන පැති. තුන් භවයක් තියෙනවා නෙවෙයි, තුන් භවයෙන් එකක් සත්වයා හදා ගන්නවා උපාදානය විසින්. ඒක අනුලෝම පටිච්චසම්පාදයේ විසින් කරන වැඩක්. අන්න මිත්‍යා දෘෂ්ටිය. මුළු සසර ගමනම මිත්‍යා දෘෂ්ටියක් තුළ සිදු වෙන්නේ. ඒකනේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. කවුද එහෙම පිළිගන්නේ? මේක සුපිරි ගමනක් කියලා කල්පනා කරන අය වුණා වරදක් තුළ සිදු වෙනවා කියලා. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණොත් මොකද්ද වෙන්නේ? මේ මොහොතේ, මේ ඇසට කනට නාසයට ගැටෙන මොහොතේ ඔබට අදාළ, ඔබ එකතු කරගත්ත, ඔබ මින් පෙර තැබූ අගයක් බෙදීමක් මෙතෙන්ට එනවා. අර උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන්නේ වර්තමාන එකක් නෙමෙයි, ගත කළ ජීවිතයේ මින් පෙර තැබූ ටික. එතකොට වර්තමානයට ආවට ඒක අතීතේ, අතීතෙන් ආවේ.
එතකොට ඒ මොහොතේ අතීතයකුත් තියෙනවා යාට. යදිදම් පහිනන්තං ආරි පුද්ගලයන් වුණාට ඔහුට තියෙනවා ඉන්න අතීතයක්. තියෙනවා කියන්නේ අතින් අල්ලන්න තියෙනවා කියන එක නෙවෙයි. පරිගණකවලට දත් ඇතුළත් කරපුවාම ආයෙ ඉල්ලපුවාම දෙනවා. අශාස්ත්‍රීය ඉල්ලුවොත් හරි ගලක තියලා තැලුවොත් හරි හමු වෙන්නේ නැහැ. ඉල්ලුවොත් තීරණ නිසා නෙදෙන්නේ. එසා බුදුන් වහන්සේ වද අරන්නේ ඔබට රාගය දේශේ මෝහය ඊර්ෂ්‍යාව උපදින්නේ තියෙන නිසා කියලා. අතිනවා කියන පදේ තේරුම. තබා තිබෙන නිසා පස්සේ ගන්න තබා තිබෙන නිසා. මින් පෙර පස්සේ ගන්න තබව තමයි එන්නේ. ආපුවම අපට තේරෙන්නේ එකට එකතු වෙන්න. අනුලෝමයේදී පුරුදුම් වෙන්නේ අපලුවන් වෙන්නේ අපට එකට එකතු වෙන්නයි. ඒක තමයි අපි පුරුදු කරගත්ත පාර. එකතු වීම වර්තමානයේ වැඩක්. නමුත් එතනින් නතර වෙන්න බෑ. ඒක අනාගත ඵලයකටත් හේතු තියලා සසර බන්ධනේ ඇති කරලා තමයි සංයෝජන වෙලා තමයි අවසන් වෙන්නේ. එනිසා එක සියුම් දෙයක් කියන්නේ ඒකයි. දැන් ඔය අපි මම උදාහරණ ඉදිරිපත් කරනවානේ වට සාමාන්‍ය මට පේන දේවල්. ඔබ සිරුවෙන් සිට ගන්න. දැන් ඔබට අනාගතයකුත් නැහැ අතීතයකුත් නැහැ ඉන්නේ වර්තමානයේ. තපාදයක් ඉදිරියට තබන්න. දැන් එකක් ඉදිරිපාදේ අනික පසුපාදේ. පසුපාදේ ඉදිරිපාදයට ගන්න. ගමනක් කැවෙන්නේ නැහැ, නතර වෙනවා. දැන් මේ පාගමන ගැන කල්පනා කරන්න. අතීතයෙන් ගත්තේ නැත්නම් අනාගතයට තැබුවේ නැත්නම් ගමනක් තියනවද කියන බලන්න. පසුපාදයේ මේ පාදයට ගෙනත් ඉදිරියට තැබීමෙන් පෙරපාදයක් වෙනවා. දැන් ඊළඟ එක පසුපාදයේ බවට පත් වෙනවා. ඒක මෙතෙන්ද ගෙනහම සමපාදයේ ඉදිරියට තැබුවම ආයෙත් පෙරපාදයේ. දැන් මේක තියෙනවද අතීතයෙන් අරන් වර්තමානය හරහා අනාගතයට තැවීම කියන එකක් මේ ගමන යන්න. පාගමනින් ගමනක් යනකොට දෙපා මාරුවේ මේක සිද්ධ වෙනවනේ. මෙන්න මේ ක්‍රියාවලියම තමයි මේ පංච උපාදානස්කන්ධය තුළ නැත්නම් පටිච්චසමුප්පාදය තුළ සිදු වෙන්නේ. අනුලෝම පටිච්චසමුප්පාදය තුළ සිදු වෙන්නේ. එතකොට ඕන කෙනෙකුට බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ මේ මඟ තේරුම් නොගැනීම තුළ අතීතයෙන් අරගෙන වර්තමානය හරහා අනාගතයක් හදමින් පවෙනුත් පිනෙනුත් ධානයෙනුත් සතර හදන්න පුළුවන්. තුනේම අනුලෝම පටිසම්පාදයේ තියෙන්නේ. එහෙම ලෝකේ අපි ලිගන්න එකක් නෑ. නමුත් ඇත්ත සිද්ධිය එකයි. එනිසා තමයි පවට අපුඤ්ඤාභි සංකාර කියන්නේ, පිනට පුඤ්ඤාභි සංකාර කියන්නේ, ධානයට ආනිජ්ජාභි සංකාර කියන්නේ අර අභි කියන පදයෙන් වර්තමාන මොහොතේ නිමා නොවි අනාගත ඵලයකට හේතු තබන බැවින්. වරහන් ඇතුළේම ත්‍රිපිටකයේ පෙන්නන්නේ අභි කියන වචනයට අනාගත ඵල උපදින හේතු කියලා. නම් අභි සංකාරය අනුම පටිසම්පාදයයි. නමුත් ඒක එහෙම වෙන බව තේරුම් ගත්තේ නැතුවම ගැලවෙන්න ඕන නෑ. තේරුම් ගත්ත පුද්ගලයෙකුට ගමන යන හැටි තේරෙනවා නම් ගමන නවත්තන්න මොකද කරන්න ඕන? කරපා ගමනින් යනකොට ගමන යන්නේ පා ඉදිරියට තැබීම නිසා නම් ඉදිරියට නොතබා හිටියොත් මොකද වෙන්නේ? ගමනක් නෑනේ. මේ සසරත් ඉදිරියට උපදින්න තියෙන හේතු නොතැබීමෙන් නිමා වෙන එකක් කියලා කවුද දන්නේ? පෘථග්ජන සමාජය. ඔවුන් සසර හදන්න දන්න ඇරුණාම ඉදිරියට නොතැබීමෙන් මේක නිමා වෙන්නේ කියලා. ඉදිරියට තැබීම ත්‍රිපිටකයේ පුරාම අවශේෂ නිරෝධයේ වශයෙන්ොත් ඉදිරියට නොතැබීම අස්කන්ධ පංචකය තුළ නිර් අවශේෂ නිරෝධයේ වශයෙන්ොත් පෙන්ලා තිබෙනවා දැක ගන්න. එතකොට අවශේෂ නිරෝධයට භාවනාව කියන්නේ නෑ, ඒක පමාව.
සතර හදන පාර. නමුත් නිරවසේස නිරෝධය වඩන දෙයක් භාවනාව එතකොට. මේක තුළ උන වැරදි දුරුවීමකොත් සිදුවෙනවා. තමන් අතින් සිදුවන වැරදි ටික දුරුවීමකොත් සිදුවෙනවා. අලුතින් වැරදි සිදු නොවීමකොත් සිදුවෙනවා. එම එක මොහොතක බහුවිධ ක්‍රියාවලියක් මේක සිදුවෙනවා. සියුම් දෙයක්. අන අපි බුද්ධෝත්පාදයක තුළ විශේෂයෙන් බුදු සමයට සමීප පවුලක දරුවෙක් වසෙන් නිපදිලා ඒ පිළිබඳ අචල සහ යංකිසි විශ්වාසයක් ඇතු ඇවිදින් විෂයන් හදාරල අපට මේක හමුුවෙනවා නම්. ජීවිතය තව උගතුන් බුද්ධිමතුන් දනවතුන් බවට පත්වන ජීවිත ලැබෙන්ඩ පුළන් ඕන තරම්. නමුත් එසියල්ල ක්‍රියාත්මක වෙන්නේ අලුවම් පටිස් සම්පහදය තුළනම් ඔවුන්ද දුකට පත්වෙන් ඩැරනාව මිදන්න බෑ. මන්දයත් මිදන්න නිරෝධය දකින මඟ තෝරගන්න වෙනවා. එල්ලෝකේ උගතුන් බුද්ධිමතුන් ආගපිකයන් ගැන කවර කතාද පටිත් සම්පාදනය අය පවතින බෞද්ධයන් තුළත් බෞද්ධයින්ටත් එක නොතේරෙනකොට. ඒ සියුම් දහම වැටහීමේ තිබෙන්න්න වූ දුර්ලභත්වය ඔබට තේරෙනවාද. දැන් කළ පැත්ත බලන්න. මේ පටිත් සම්පාදය අනුලුවමේ ඔබ භාවිතා කළ හැටි බලන්න. එදිනදා ජීවිතයේදී ඇසෙන් කලින් නාසෙන් අරමුණු ගැනීමේදී අරමුණ හඳුනා ගැනීම සඳහා ඔබ වේ ඇස තුළ පහළ වුණාව මේ රූපේදනා සංඥා සංකාර විඤ්ඥාන ස්කන්දයේදී ස්කන්ධ පංචකයේදී ඔබේට එකතු කලානේ දාගයක්. හොඳයි හරි නරකයි හරි කැමති හැරකම කෙළ ඇලීමක් ගැටීමක්. එය ඇලීම එකතු කිරීම නේද මඤ්ඤමානය කියන්නේ මමත්තයෙන් ගැනීම කිර හටගෙන නැසෙන කාලය තුළ ඔබ අමුතු අගයක් එකතු කරනවා එකට ඔබට ආවේනික. ඒගේ එකතු කිරීම තුළ මකද වෙන්න පංචස්කන්දේ මත්තයෙන් ගත්හම් පංචුපාදනස්කන්දය බවට පත්වන ගමන් සංයෝජනයක් වෙනවා. සසරට බැඳලා අවසන් වෙනවා. ඔබේ මං්්‍යමානයෙන් ගත්ත නිසානේද බද්ධෝමා රස්ස කියනේ අනාගත සසරක් හැදුනේ නැත්ත මාරයට බැදුනේ. මං්්‍යමානෝකු බික්කූ බද්ධෝමා රස්ස අනුලුවන් පටි සම්පාදනේද. අන්න මං්්‍යමානෝකෝ බික්කූ බද්ධෝමා රස්ස පමාද විහරණය. එ අපට ඕක තව පෙළ දහම් කීපයකින් පෙන්න්න පුළුවන්. එනිසා මේ වර්තමාන මොහොතේ අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන තුන ස්කන්ධ පංචක තුනකවත් නෑ ජීවිත තුනක කවර කතාද. ඒකෙම ඒ මොහොතේම අතිතේනවා එක අපට ඒකට එකතු වෙන එක සංසාර බරපතල පුරුද්දක්. නිසා අපි වහාම මේක එකතුවීමෙන් මමත්තයෙන් ගන්නවා. දැන් ඒ නිසා මමත්තයෙන් ගැනීම නිසා මොකද වෙන්නේ හුට නම නිම කරන්න බැහැ. නිමවෙන්ට පෙර අනාගත හේතු උපදින්න පලයකුත් තබලා සසරක් නැවත උපදින්ට හේතු තබා නැති වෙනවා. මවකුසින් නැවත උපදින්ට නේ හෙට අනිද්දර නැවත උපදින්ට. යමක් නැවත උපදින්ට තැබුත් නැවත උපදීමේ දුක රාග දේශ මෝහ ගිනි වශයෙන් නැතන් ත්‍රිවිධ විතර්කයෙන් දැවෙන ගිනි වශයෙන් ඔබට නැවත උපදීම දුක් ගෙනත් වෙනවා. ඊරිසියාව ක්‍රෝධය වෛරය පලිගැනීම විනාශ කිරීම කියන්නේ දේවල් හිත ඇතුළේ නැවත උපදුනාම හැපගෙනත් දෙනවා ඔබට. පළමෝද ඉපදනේ තැබීම තුළින් නෙවෙද නැවතපදින්නේ. ඒවා නැවතපදිනක මං්්‍යමානය ප්‍රතිපාලය නෙවේද. දැන් සමස්ත සමාජයට තදාගතයන් වහන්සේ මේ කරන මෝඩකමට කියන්නේ ප්‍රමාද විහරණය කියලා නේද. හරි ආගමන් මග පෘථග්ජන භාවේ ගමන් මග අනුසෝත්තගාමී ගමන් මග පරිහානී ගමන් මග චිත්තබ්‍ය අන්තරය කිලිටි කරගන්න ගමන් මග
පෘතග්ජනයෙක් සතුයි. එනිසාම ඒක විවරණය කරන තථාගතයන් වහන්සේ ළමා කලපටන් මහලු කලමයට ඇලන කරුණු සංඛ්‍යාව සියක් වුණොත් ඔහුට දුක් සියයකට මුණ දෙන්න වෙනවායි කියලා අවතාරනවා. අර ඇලෙන කරුණක් පාසාම අනුරූප පටිච්චසම්පාදයෙන් සතර හදනවා. දැන් මේ පමාද විහරණ මොහොත විහරණ මොහොත බුදුන් වහන්සේ වදාලා අපමාදෝ අමත පදං බවට පත් කරගන්නේ කොහොමද? අන්න ප්‍රතිපත්ති ක්‍රියාදාමය. බුදුදහමේ උගන්වන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් වෙත යන ක්‍රියාධර්මය. නැත්නම් යන පැත්තට යන වෙනුවට පටිලෝමය, පටිච්චසම්පාදයේ අනුලෝමය වෙනුවට නිරෝධය දකින්න එක. අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයට තබා සසර හදන්නා වූ අවශේෂ නිරෝධී ප්‍රතිවාගමී ප්‍රතිපදාව වෙනුවට අතීතයේ එන්ඩෑර හිස් කරමින් එකතු නොවමින් වර්තමානයට නොරැටවමින් අනාගතයක් නොදපා අවශේෂ වෙනුවට නිරවශේෂ නිරෝධය කියන්නේ සාමාන්‍යයෙන් නැතිවීමට ඉවරවෙන එකට නැවතර අවශේෂ නිරෝධය කියන එක ප්‍රමාදයයි. නිරවශේෂ නිරෝධය සැබෑ ජයග්‍රහණයක්. එනිසා පටිච්චසම්පාදේ නිරෝධය දැකලා කියන එක කියන්නේ අවශේෂ නිරෝධය දැකලා නෙමෙයි, නිරවශේෂ නිරෝධයෙන්. නිරවශේෂ කියන පදේ නිර් අවශේෂ කියලා කැඩෙන්නේ. ඒ කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු නොතැබීමෙන් කරන අවසන් කිරීම නිරවශේෂ. මම මේ පාලි පාට නොකිය කියන්නේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ. එහෙම මේ සස්ස කේවලස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හොතිව තියෙන්නේ. සමුදය හොති නිරෝධෝ හොති නිරෝධය. එතකොට වර්තමාන මොහොතේදී ඔබට යමක් හමු වෙනවා නම් බාහිර දේවල් උදවෙන් හෝ මනසින් ඒ අතීතයෙන් එන එකක් නම් තමා තබා තිබූ දෙයක් එන්නේ. ඒ අනිවාර්යෙන්ම ඉමේ පංච උපාදානස්කන්ධේ අතීත හේතුක ඵලය. මේකට තමයි මේක එනවට තමයි මේ කියන්නේ උප්පන්නං කාමිතක්කං කියලා. උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං හිංසා විතක්කං. හටගන්නේ අර තබන හේතුයි ඵලය. තියෙන නිසා එනවා කියන එක තේරුම් ගන්න. එන් තියෙන නිසා එන එක වදයක් දුකක් බවට පත් කරගෙන ඒක එන්න නොදී වරස් කැපුවට යට කරාට කවදාවත් හරියන්නේ නැහැ. ඒක තමයි වැරදි පාර, හොර පාර. ලෞකික සමාධි වඩනවා කියලා පෙන්නන්නේ එන්න නොදී යට කරනවා. නමුත් ඒකේ වදයක් තියෙනවා තමයි ටිකක් ආවහම. ඒකයි අර දුක විඳලා දුකිතේ නිවන් ලබන්න ඕනේ කියන්නේ. හදාගත් එකේ දුක් වේදනාව තියෙනවා. නමුත් ඒක ප්‍රහීන මාර්ගයට හරවන්න ඕනනේ. එතකොට මම මුල් දේශනාවක සඳහන් කළා මේක එන එක වදයක් නිසා වනාන්තරගත වෙලා ඉන්න නැවතින්න තමයි මිනිසුන් උත්සාහ කරන්නේ. නමුත් ඒ බුදුන් වහන්සේ වදාළ ආරි මාර්ගය නෙමෙයි. ඒ දුකින් මග අරින්න දරන උත්සාහය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ මේක එන්න දෙන්න. එන්න දුන්නට එකතු නොවන පුද්ගලයාට ඒක අවමංගල්‍යයක් වෙනට සුමංගල්‍යයක් කරගන්න පුළුවන් බව ධර්මයේ තුලින් පැහැදිලි කරලා දෙනවා. අන්න ඒක තමයි සමාජයේ මිනිසා හුරු කරගත්තේ නැති ආමිස පූජාවට හෝ ඊටත් නොගිය මේ බෞද්ධ කියන හැමෝ දෙනා පුරුදු කරගත්තේ නැති අලුත් පාර, පුරුදු කරන්න ඕන අලුත් පාර. මේ බුදුන් වහන්සේ පවරා දීලා තියෙන වගකීම යාට පමණයි කරන්න පුළුවන්. ඒ සිහියෙන් කටයුතු කිරීම කියන ලා අප්‍රමාදය. අපි දිනු කරන්න ඕනේ ඒකයි. අපි දිනු කරන්න ඕන මේ සිදුවෙන සිද්ධිය
පේන පෙනීම දැකීම. එතකොට එයාට මෙයා එනවා පේනවා, මේ හැංගිච්ච කෙනා එනවා පේනවා. ඒ වගේම මෙයා ආවිත් එකතුනොත් මෙයා වර්තමානය හර අනාගතයක් හදනවා කියන්නත් එයා දන්නවා. දන්න නිසා එයා එන කෙනාට වර්තමානය හර අනාගතයට එකතු වෙන්න දෙන්නේ නැහැ. එයා අතරට පණි බාධා කරනවා. අන්න එයා මෙතෙන්ට පැමිණීම අනාග වර්තමාන ඵල සහ වර්තමාන හේතු නොතැබීමට හේතුවක් බැවින් අප්‍රමාද වීම කියලා කියනවා. එයා මෙතෙන්ට නොපැමිණීම අතීතයෙන් නැවතීම වර්තමානයේ විඳ වර්තමාන හේතු තබ අවසන් කරන බැවින් ප්‍රමාද විහාරී කියලා කියනවා. කවුද එයා බලමු. 25 දෙනෙක් වශයෙන් නම් කරලා තියෙනවා. සද්දා සති හිරියොත්තප්ප අලෝභ අදෝත තත්ත්‍ර මජ්ජතා කියලා අකුසලයෙන් වෙන්නේ සඳහා භාවිතා කළ හැකි කුසල චෛසික. එතකොට මේ අධිගම පැත්තේ සද්ධාවත් මේ වෙන් කිරීමට උදව් වෙනවා. මේ සති අන්න සති කියන්නේ මොකක්වත් නෙමෙයි, දියුණු කරන්න ඕන අකුසලයෙන් වෙන්නට උන බලයක් චෛසිකයක්. පරබොජ්ජංග කියලා කතා කරන්නේ ඒකනේ. බොජ්ජංගයක් කියලා කියන්නේ සති. අවාසනාවකට එතෙන්ට එන්න අපට බැරි වුණානේ. ඇයි ඒ බැරි වුණේ? සතිපදයට වෙනත් අරුතක් ගත්ත බැවින්. සිහිය කියලා මතක තියෙන එක සිහිය කියලා පාවිච්චි කරපු බැවින්, යමක් මතක තියාගන්න එක සිහිය කියලා පත කරපු බැවින්. එහෙම නැත්නම් සිහිය කියන්නේ ඇතුළීමට පිටවීමට කියලා කියපු බැවින්. මම කලක් තිස්සේ කියනවා මෞකසෙන් බිහිවූ තැන් පටන් මේ අනතරම ඇතුළුවීම පිටවීම සිදු වෙනවා. නමුත් බැලුවේ නෑ කවුරුත්. එන ඇතුළුවීම පැටවීම නෙමෙයි ආනාපාන සති කියන්නේ. ඇතුළුවීම දැනෙනකොට පිටවීම දැනෙනකොට ඒ හැම එකක්ම දැනෙනවා යාට. දැනීම නේද සිහිය කියන්නේ. හොඳයි, කාම විතරකේ දැනෙනවා නම්, ව්‍යාපාද විතරකේ දැනෙනවා නම්, හිංසා විතරකේ දැනෙනවා නම් ඒ දැනෙන්නේ සිහියට නේද? දැන් සිහි නෑ කියන්නේ එකට එකතු වෙලා අනාගන්න එකටනේ. අන්න ඒ නිසා මම එකට මතක් කළා බිම්සර රජතුමාටත් අපරාධයක් කරපු අජාසත්ටත් පස්සේ කාලෙක සිහිය ආවා මේ වැරදි කියලා. ඒ නිසා මගේ අතින් උනේ වැරද්දක් කියලා ආයත සංවරයේ පිහිටියයි කියලා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරන මිනිස්සු එක වැරදි කියලා පිළිගන්නේ හෙට අනිද්දාට පස්සෙවත් ඒක සිහියක් ඉන්නේ නැහැ උන්ට. මොකද ඒක පවත්තන පැත්තේ අයනේ. නමුත් Taman සංසුන් මනසෙන් ඉඳලා නොසංසුන් මනසෙන් යම් ක්‍රියාවක් කරලා අවුලක් ඇදුනහම ඒක මගේ අතින් උන වරදක් නේද කියලා හවසට හරි හෙට හරි මතක් වෙනවා නේද? ඒක එක්තරා ප්‍රගතියක්. වැරද්ද සිදුවන බව පිළිගැනීම. ඒක පච්චාජාත වුණා, සතිය පස්සේ ඉපදුනා. මේ ධර්මදේශනා අනුග්‍රහක බවතුන් වැනිම කෙනෙක් මට කතා කරලා කියනවා විතර්කයට පෙරත් සිහියනවා පසුවත් සිහියනවා දැනට කියලා. විතර්කයට පසුව සිහියන එක තමයි ඊට පස්සේ සාජාත වෙන්නේ. විතර්කයට පෙරම සිහියන එක තමයි පුරේ ජාත වෙන්නේ. ඔය වචනවල තේරුම පසු හට ගන්නා, සමග හට ගන්නා, පෙර හට ගන්නා. ඉතින් මේ දියුණු කරන්න ඕන පාර පෙන්නන්නේ. එයා මෙතෙන්ට આવොත් එයා සසර හදන්නට දෙන්නේ නැහැ. ඒකයි සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදය කියලා කියන්නේ. එයා පටිච්චසමුප්පාදයේ අනුලෝම යන්න දෙන්නේ නැහැ, Nirodhe බලන්න දෙනවා. එයාට අතීත හේතු හමු වෙයි. නමුත් එයාට අතීත හේතු වලින්ම අවසන් කරනවා නෝ වර්තමාන ඵල වර්තමාන හේතු තබන්න දෙන්නේ නැහැ. මන්දයත් එකතු වීමෙන් කරන වැරද්ද සතිය මගින් එකතු නොවීමෙන් කරන්න දෙන්නේ නැහැ. දැන් මේ මොහොතක් මොහොතක් පාසා මෙන්න මේ ත්‍රිවිධ විතර්කේ එනකොට ඒකට එකතු නොවීමට දිනු කරන්නා වූ නුවණැස නේද මේ සති කියන්නේ? දැන් ඒකේ පෙන්වන්නේ දෙක පහන වෙනවයි කියලා. මන්දයත් ඒ අතීතයෙන් ආපු එකට එකතු වෙමින්, ඒක මමත්වයෙන් ගනිමින්, මම හොඳ වැඩක් කරන්නම් කියන අදහසින් වර්තමානයේ විඳිමින් හෝ විඳවමින් ඉදිරියට හොඳ වැඩක් කරන්නම් කියන එක ඉදිරියට තැවීම නොතැබෙන නිසා දැන් එය Nirodhe දැකීම නෙවෙයිද?
මොකද වෙන්නේ? අතීතයේ ඇවිදින් මැරෙනවා. වර්තමානයට එකතු නොවෙන තුල අනාගතයක් නොහැදී මැරෙනවා. දැන් අනාගතයට බද හේතු තිබ්බේ නැත්නම් පස්සේ එනවද? ඒ අනාගතයේ රතභාව සංස්කෘති කිමනේ නිර්වශේෂ නිරෝධය කියන්නේ. මේ ක්‍රියාව පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානස්සම් බැලීමෙන් සිදුවෙනවා කියන එක නේද සීල සූත්‍රේ පෙන්නන්නේ? ඒ පංච උපාදානස්කන්ධය කියන්නේම උපන්නං කාමිතක්කං උපන්නං ව්‍යාපාදකං විහිංසාවිතක්කං. දැන් මිනිසා මොකද කරන්නේ වෙලාවට? මට වෙලාවට මරණ මැරෙන්න දෙනවා, ඉන්නව මැරෙනවා පේන්නේ නැහැ කියලා ඒක එතනින් කඩන්න නැතුව ඒකට එකතු කරලා හදනවා සසරක්. මිනිසාගේ බලවත් වෙන්නේ මේ මොඩකම එකතු කරන එක. මිනිසාට බලවත් කරන්න කියන්නේ කාමාංග නෙවෙයි බොජ්ජංග. ඔය කාමාංග බලවත් කළේ තමයි සතර හැදෙන්නේ. අර සති තමයි කියන්නේ ඒකනේ, අර කඩන පැත්ත බලවත් කරන්න වෙනවා. එතකොට මෙයාට පෙනෙන්න පෙනෙන්න මෙයා සතර හදන්න දෙන්නේ නැහැ. එතකොට විරියේන දුක්ඛං අච්චේති. ඉමහත් වීරයක් ඕන මන්දයත්. අර චිත්ත අභ්‍යන්තරයෙන් එන්නා වූ පීඩණය ඉතා විශාලයි. ඒ ඔහුට බලපෑමක් ඇති කරනවා. ඔහොම ලේසියෙන් අරින්න එපා, ගහපන්, මරපන්, කපපන්, කොටපන්, පලිගනින් එකට කරපන්, ක්‍රියාක්ෂන් දක්වන්න කියලා. ඒ තමයි මමත්වේ පීඩණය දුක. රාගන මැරෙන්න හිතෙනවා කියලා බලන්න. ඒ පීඩණය කොතරම් මේ සමාජයට විනාශයක් කරනවද කියලා. එතන මිනිසුන්ට මේ හානිය විනාශය මිනිසුන් ලවා කරවන්නේ මිනිසුන්ගේ අතපය හෝ මිනිසුන් නෙවෙයි ත්‍රිදේව තර්කයේ බලය විසින්. මාර්යා බලවත් වෙනවා කියන්නේ මේකට. මාර්යා බලවත් වුණාම ලෝකෙටම දුක් තමයි ගෙනත් දෙන්නේ. යුද බිය, ගිනි බිය, ජල බිය, නොයෙකුත් බිය ඔක්කොම මිනිසුන් කරන දේවල් ගත්තාම ඒවා සඳහා මෙහෙවන්නේ මේ ත්‍රිදේව තර්කය. සාමාන්‍යයෙන් ඔය විරුද්ධවාදී කතරෙක් මොකද කරන්නේ? භාවනාව කියලා කියන්නේ. එහෙනම් මේ සිතසල සැඟවි ඉන්නා වූ හතුරන් එළියට අරගෙන භාවනාවක තමයි බුදුදහම විදර්ශනාව කියන්නේ. කෙලෙස් නසනවා කියලා කියන්නේ. දැන් එන ඔබට වැටෙන්න ඕන මේක මමත්තේ අතීතයෙන් ආපදේ මමත්තෙන් අරගෙන හොඳ වැඩක් කරන්නම් කියන කාරණේ අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් සතර හදන රවුම යනවා. ඒක අනුලෝමයේ කියලා. ඒක යනවා නම් අඥානං. දැන් මේක තේරෙනකොට දැන් එහෙනම් Nirodha දකින්න ඕන කාරණේ තේරෙනකොට ඥානං. පටිච්චසම්පද ධම්මේසු ඥානං. දැන් සම්මාදිට්ඨිය ක්‍රියාව යහපත් දැක්ම ක්‍රියාත්මක කරවන්න. ඔබ කවුද? කවුරුණත් කමක් නැහැ. ඇඳුම කුමක් වුණත් කමක් නැහැ. ඒක හෙදිද, වෛද්‍යද, ගුරුද, ශිෂ්‍යද, වෙනත් සේවකයෙක්ද ප්‍රශ්නයක් නැහැ. අනයි දන්නෙත් නෑ. ඔබ පටිසෝතගාමීෙක්. ඔබ පටිච්චසම්පාදේ නිරෝධයට කැමති කෙනෙක්. ඔබ ඒ මංගල්‍යයක් වශයෙන් දකින කෙනෙක්. මේකට එකතු වෙන අවමංගල්‍ය වෙනවට මේක විනාශ කිරීමෙන් ලැබෙන මංගල්‍යයට ප්‍රිය කරන කෙනෙක්. දැන් ඔබ යන්නේ කොහටද? දැන් ඔබ මොහොතක් මොහොතක් පාසා සසර හදනවද? හදන එක නවත්තනවද? හැදුවත් නේද උපාදානය තුළ පවපින ධානය ඔස්සේ සතර ගමනක් බව ගමනක් තිබෙන්නේ. හදන්නේ නැත්නම් අතීතයේ ඇවිදින් මියයි, වර්තමානයේට ඔස්සේ අනාගතේ නොතබා මියයි. දැන් නොතබා මිය යාම තුළ මොකද වෙන්නේ? ඇතුළත හිස් වෙනකොට උපදින්න පංච උපාදානස්කන්ධ නැහැ. මොකද යම්කෝ භික්කවේ අනුසේති. ඔබ ඔබ යමක් ලැබුවොත් ඒකෙන් තමයි තේන සංකම් කියන උපාදානස්කන්ධ හටගන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටත් අරියතුන් වහන්සේටත් ලෝකේ තියෙන කාරණා මොන ගැහෙනවෝ? ඇසර කනට ආශ්‍රිත දියුට කායට හඳුනනවා. රූපේ දනා සංඥා සංකාර පහටගෙන. නමුත් ඇතුළතින් එන්න කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විස්ස විතර්කයක්, ලෝභ දේශ මොහ මූලයක් නැහැ. දැන් දුක තියෙනවද? එතකොට දුක ගෙනත් දුන්නේ කොහොමද? බාහිර සමාජයේද? බාහිර සමාජයේ සමග එකතු වීමෙන් තමන් හදාගත්ත ඇතුළත වෙච්ච කොටස තමයි දුකක් ගෙනත් දුන්නේ. දැන් මේකේදී
මේකදි දුකට හේතුත් නොතැබීමෙන් ආපු හේතු ඉවත්වීමෙන් සහ අලුතෙන් හේතු නොතැබීමෙන් මොකද වෙන්නේ? ඒ පැත්ත පිරිසුදු වෙනවා. දැන් මේකට කියන නම, මේකට කියනවා ඇවිදින් ඉවරනට උපන්න කුසල් දුර වෙනවායි කියලා. නොතබා අවසන් කරනට කියනවා නූපන්න අපසල් නෝකදීම කියලා. දැන් මොහොතක් මොහොතක් පාසා අරමුණු තුළ සම්මා වායාමයක් තියෙනවා නේද ඔබට? ඒ වීරිය උත්සාහය සතිය තියෙන නිසා නන්නේද? යන අතර යන්න ඇරියොත් කරනවද? කම්මැලිකමට ඉඩ දුන්නොත් එහෙම කරනවද? නෑ, ප්‍රියේන දුක්ඛං අච්චේති. දැන් බලන්න මේකට වෙලාවක් තියෙනවද කියලා? වෙන් කරගත යුතු කාලයක් ඕනද කියලා? අන තමන් යෙදෙන්නේ මෙහෙවරක. මව්පියන් වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ මෙහෙවරක තෘප්තිමත් වෙදෙන්නේ. නමුත් ඉන්පර එකතු කරගත්තා වූ මාය හැංගිලා ඉඳලා මේවා යෙදීම ඔබට කරදර කරනවා. මට ඕ වෙලාවට තමයි මරණ මැරෙන්න හිතෙන්නේ කියලා. ඉතින් මොකද කරන්නේ? පරිගණක විද්‍යාඥයාට මේ මාය ආපම පරිගණක ඇල්ලලා පොළොවේ ගහනවා. අනිකුත් අයටත් එබඳු මේ මාය ආපුහම වෘත්තිය හෝ වෘත්තිය කරුත් එක අමත වෙලා ඒ අදාළ දේවල් පොළොවේ ගහන්න බැරි නෑ. ඔබ දෙයක කළේ නෑ අරහතුරා. ඇයි ඔබ ඔබ මේ ඔබ නරක මනුස්සයෙක් කළේ මේගොල්ලො නේද? ඉතින් මේගොල්ලො මිතුරු වෙන්නේ කොහොමද ඔබට? ඇයි මේ තුන් දෙන හංගවගෙන ඉන්නේ හිත ඇතුලේ? එළියට ඇවිදින් යන්න කියන්න. ඔබට සැබෑ වින්දනීය ජීවිතයක් තැන්පත් ජීවිතයක් ලබා දෙන්න ඕන නම් මේ අවුල හදන මේ ටික එළියට යන්න කියන්න ඕන. හැංගිලා ඉන්න තුරු එළියට යන්න බෑ. ආපු දවසට ආයේ එකතු කරගන්න නැත්නම් යන්න වෙනවා. ඒක නේද අතීතයේ ඇවිදින් අවසන් වෙනවා. යදතීතම් පහිනන්තං අපත්තංච අනාගතං. අනාගතය පත් වෙලා නැහැ. අන්න එතන එතන තත්ත තත්ත එතන එතන බලනවා. ඉවර වෙනවා. දැන් පටිච්චසම්පාදේ නිරෝධය නේද දකින්නේ? එතකොට කොහටද යනවා ඇත්තේ? අනුලෝමය තුළ සසරට යනවා නම් නිරෝධය තුළ බුදුන් වෙත යනවා. ඒ බුදුන් ශරීරය හරි මැටි හරි රත්තරන් හරි කියලා කියන්නේ නැතුව ඒකට බුදුන් වහන්සේ වදාළ පරිදි පංචස්කන්ධය අනාත්මයට බුදුන් කිව්වයි කියලා. එහෙම නැත්නම් මේ හේතුපත්යෙන් හටගත්තේ නැති මේ නොසන්සුන් ස්වභාවයට පත් නොවන මනස නොවන පරමසිත හෝ නොමනස කියලා පත පාවිච්චි කරන වචන පාවිච්චි කරන්න කොහොමත් බෑ. හිතලා හදලා බලන්න යන්න එපා. නමුත් මේවා උපදින්න නැත්නම් තියෙන තත්ත්වයක් තේරෙයි. ඒක කොතරම් ලෝකයේ සමගින් නොගැටෙනවද, ඒක කොතරම් සංසුන්ද කියලා තේරෙයි. දිවක හොයාන නෙවිලා ඉන්නවා කියලා දැනගන්න. වෙන මොනවද හොයන්න දන්නේ ඔය? සමාජයේ ප්‍රාර්ථනා කර කර වැඳ වැඳ ඉල්ල ඉල්ල වහගෙන තිබෙන්නා වූ නිවීම නිවරණයන්ගෙන් සිහිය පාවිච්චි කරලා අයින් කරගත්තාම නිවීම තිබිච්ච නිවීම හමුවෙයි. එතකොට බලන්න මේක මේ මොහතක ක්‍රියාදාමයක් තුළ සිදුවෙන දෙයක්. සියුම් දහමක් කියන්නේ ඒකනේ. අපි කොතරම් ඈතද ඉන්නේ? දානේ දීලා සිල් රැකලා භාවනා කරලා බෝගස්වල කොඩි එල්ලලා ප්‍රාර්ථනා කරලා අපල දුර වේවා කියලා ප්‍රාර්ථනා කරලා තව නොයෙක් ජාති කරලා නිවන් ප්‍රාර්ථනා කරනවා. අනුලෝම පරිසම්පහද යනවා. අර කෝක කළත් ඒකට එකතු වෙනවානේ මමත්වෙන් ගැනීමක්, ලෝභ මොහ දේශ මොහයෙන් ගැනීමක් තියෙනවානේ. අනුලෝම පරිසම්පදේ යනවා. පටිලෝම පරිසම්පදේ ප්‍රතිපලයේ ප්‍රාර්ථනා කරනවා. ඇස්සැරෙන්න ඕන යුගයක් නේ. සියුම් දහමක් වගේ තේරෙනවා නේ. නමුත් සුනිත සෝපාක වෙන්නේ අය ඔය ඔය න්‍යායෙන් නෙවෙයි යෝක. ඒ කියන්නේ පරිසම්පාද න්‍යාය ගැඹුරු කරුණක්. ඒක අර ඊට එහා ඒක අල්ලා ගැනීමෙන් නොගැනීමෙන් එකතු වීමෙන් නොවීමෙන් කියන කාරණාවේදී ඔවුන්ටත් මේ සිහිය පාවිච්චි කරන්න පුළුවන් වුණා. යන පැත්තට අනේක වෙනකොට නිරෝධගාමී පටිපදාවට
එවිට මේ පැවැත්මට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ, දේශීය ජාතිය ජාත්‍යන්තරකල ભેදයක් නැහැ, ඕන කෙනෙක් පැවැත්මේ වහල්ලු. නැවැත්මටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ, තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට සම්බුදු සසුනේ ආර්යයන් බවට පත් වෙන්න, සිවුරු පෙරවි නැතත් ආරි සංග්‍රහත්නේ බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම පදයක් තමයි මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ. ඒකෙන් අපි සම්මුතියට එරෙහුණාව, සම්මුතිය වැරදි කිව්ව නෙමෙයි, සම්මුතින් පනවා ගනි. ඒක එහෙම තිබුණාවයි මේ කියන සාසනික උරුමය, ඒක සාසනික උරුමයක්. මේ තමයි දායාදේ. සුද්බුදු ඥානහන්සේ රාහුල කුමාරයට දුන් දායාදේ, අනතුරුව බුද්ධ පුත්‍රයින්ට, බුද්ධ දුහිත්‍රුන්ලට, උපාසක පිරිසට බුදුරජාණන් වහන්සේ දෙන දායාදේ, සාසනික දායාදේ. කොතරම් සුන්දරද, රොබක්කේ දේශක්කේ මොහක්කේ වෙනකොට මේ දායාදී සුන්දරත්වය වැටහෙනවා ඇති. අනුගමනීය ප්‍රතිපදාව කෙසේ අනුගමනය කරනවාද, කොහොමද වෙන්න ඕන කියන කාරණේ පිළිබඳ සමීප දසුණක් අරගෙන අනතුරුව ප්‍රායෝගික වෙන්න, සමීප දසුණකට ගන්න ඕන වෙන්න ඕන මේකයි නේද කියලා. මම ඔය කියන වෙලාවකට ඈත තියෙනව දැක්කම කළුවර දුඟුලියක් විතරයි පේන්නේ. ලංකර ගත්තාම නිල් පාට, කොළ පාට, වීදුරු, අකුරු, ලස්සන සේරම පේනවා ලං වෙන්න ලං වෙන්න. මගේ සමීප දසුණකින් ගන්න මේක, පොත තුල ඈතින් බලන්න නැතුව අනතුරු ප්‍රායෝගික වෙන්න. ඒක තමයි සුනාත, ධාරිත සහ චරාත කියන්නේ ඒක තමයි. අනවට දැන් මේ පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම, පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානස්සෙන් දැකීම කියන දෙකම එකක් වෙනවා. මම මේ දෙකෙන් ඉල්ලුවේ එකක් කරනකොට හතරක් පහක්ම කරනවා. එහෙම දෙයක් ඒක. එහෙනම් බුදුරුන්ගේ සොයා ගැනීම විශිෂ්ටත්වයේ තේරුම් ගන්න පුළුවන් නම් සසර හදන එක නෙමෙයි බුදුරුවි ගැන්වේ කඩන එක කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබ සසර කඩන්නෙක් වෙන්න. අදාළ කරුණු තේරුම් ගන්න ගැනීමට ප්‍රඥාව ලැබේවා, ඔබේ දැක්ම ගැඹුරු වේවා, ඔබ අනුසෝතගාමියෙක් වෙනකොට පරිසෝතගාමියෙක් බවට පත් වෙලා සතර හදන්නෙක් වෙනකොට සතරේ නිරෝධය දකින්නෙක් බවට පත් වෙලා ලබන සැනසීම උත්තරීතර සැනසීමට, ලෝකෝත්තර සැනසීමට උරුමකක් යන්නෙක් බවට පත් වෙන්නට මම ධර්මදේශනාමේ දායකත්වයේ සහ ධර්මස්සෝණිය සහ අවබෝධය හේතු ආසනාවේ වායකින සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් නිමවට පත් කරනු ලබනවා. ධර්මදේශනාව ප්‍රඥානාලිකාවතල විකාශනය කිරීම සඳහා දායකත්වය නම් වශයෙන් සඳහන් නොකලත් යම් ඉඟියක් දීලා තියෙනවා. වෛද්‍ය පුතුන්ති දෙනා, වෛද්‍ය දේනයන් තිදෙනා සහ ධර්මුරුබුරු මිනිබිරියන් විසින් මෙම ධර්මදානමය සඳහා දායකත්වය දරා ඇත. අන මම කීව කාරණාව, දේශේ වෛද්‍ය දෝ දරුවන් නාස්තිකවාදයට යන්න නැතුව බුදු සමය ගැඹුරු හොයෙනවා නම් කොතරම් මටිනවාද. අරමුණු අතර උඩුනුවර කොටකේ දෙනිය අංකතිස්සය නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය SMBCB අගලවත්ත මහතාට සහ එම මැතිනිය විවාහ වී පෙබරවාරි මස 25 වන දිනට අවුරුදු 40ක් සපිරීම නිමිත්තෙන් මෙම ධර්ම දේශනාව පවත්වන අතර ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ආදර්ශමත් බුද්ධිමත් දරුවන් හදපු අම්මල තාත්තලට දරුවන් විසින් සංවස්සර දිනයන්හිදී සන්තෝෂයක් උපද ගන්න පුළුවන් ලොකු වැඩක් තමයි ලෝකෙට ධර්ම දානයක් දෙනවායි කියන්නේ. ඔවුනුත් මේක අහලා සතුට වෙනවා. ඒක හොඳ අනුමෝදනයක් ඇත්තටම. අර මිය ගියන් පස්සේ අනුමෝදන් වෙයිලා කියන එක වෙනවද නැද්ද දන්නේ. මේක හොඳ දැනගෙන සතුට වීමක්නේ. එතකොට ඒකේ ඔවුන්ට නිදුක් නිරෝගී සුව සමග චිරජීවනයේ නැත්තම් දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා මේ දවසේ හැදු වැඩු දරුවන් විසින්. ධර්මදේශනාවේ ඇසීම් මාත්‍රයකින් අප සියලු දෙනාටත්, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිර්වාණාවබෝධය ලැබීම පිණිස මෙම පින් හේතු වේවා. නිවැරදි ධර්ම මාර්ගය විවර කරගනිත්වා. දෙස්කයන් වහන්සේ අවබෝධ කරගත් ඥාන ශක්තිය තුළින් මේ ආත්ම භවයේ අවසන් අත් භවයේ වේවා. ඔබට එහෙම කියන්න ශක්තියකුත් තියෙනවා, මට ඒක බාර ගන්න අයිතියකුත් තියෙනවා. එබැවින් ඔබ සැම දෙනාට බෞද්ධයෙක් වීම තුළ
ලෝකොත්තර ධර්ම ඉහත්ම වසයෙන් හමුවීම තුළ අදාළ ප්‍රතිඵලින ලාගන්නායට පත්වමින් මේ ලෝකොත්තර සැනසීමේ හිමිකරුවන් බවට පත්වීමට මෙම ධර්මදානය සහ ශ්‍රවණය සහ ආනිසංසය හේතුවා යන්න මගේද ප්‍රාර්ථනයයි. සබ්භිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.